মেতানা তিয়ে না মেয়ে তিয়ে দিউল দিউল গিয়ে গুলো ধান দিউল কে আনে মনে হয় মেয়ে তিয়ে দিউল লঙ্কায় ওন ধান দিউল তিয়ে না আরে দে আদম আমি গ্যারান্টি আনে দিউল কিং দোদলা খাদানে বিদিয়ে পেন্দান সৈনিক আদা গান বলান দোদলা ইতিং মাম সিনি গ্রাম মেডি সিনি ইউজ করেন না ওগুলো কেমন পেন্ডাস মেডি করে গান মাম সিনি গ্রাম মেতন গ্যাম অনাহক আগে তামাই আরাম দিয়ে মেতন তিয়ে না ওগুলো ধান কমপ্লাওয়া কমপ্লাওয়া টি স্পুন তুনা কারান তিয়া පොල්කිරි හොඳට ගලක් ටිකක් උල්කුවට මම අරන් තියෙනවා පොල්කිරි කප් ගෙඩියක වගේ කිරි. එතකොට මේ වතුර ටිකකුත් අපිට ඕන කරන වතුර කප් භාගයක් විතර. මේ ටික තමයි අපිට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට් ටික. ශනිකව අපිට දියුල් වලින් දොදලක් හදන්න කොහොමද කියන එක තමයි මම අද කියන්නන්නේ. අර දියුල් කිරි දොදලක්. ඉතින් බලමු අපි කොහොමද කියලා. ඇත්තටම හරිම රසවත් හරිම ගුණවත් කෑම එකක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් එහෙමනම් රැඳිලා ඉන්න වීඩියෝ පුරාවටම ඒ වගේම අමතක කරන්න එපා ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම වටිනා කෙනෙක් කමෙන්ට් එක අනිවාර්යෙන් දාන්න ඒ වගේම ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යෙන්ම. ඉතින් එහෙමනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම දියුල් ගෙඩිය මේ විදිහට පලා ගත්තා. මේක අපි දාන්න ඕනේ බ්ලෙන්ඩර් එකට. බ්ලෙන්ඩර් එක කරගන්න ඕනේ. මෙහෙමම ඔයාලා මේ අත ඇතුලේ තියෙන සම්පූර්ණ මදේ මේක දාන්න මේ විදිහට හොඳට හැන්දකින් හුරලා ගන්න. දැන් අපි මේ වතුර ටික මේකට එකතු කර ගන්නවා. දැන් අපි මේක බෙන්ඩර් කරනවා. බෙන්ඩර් කරලා මේක පෙරලා මේකට තියෙන රොඩු බොඩු යට ටික අයින් කරලා පෙරන්න. පෙරලා ඊට පස්සේ මේක ඉස්මේකට අපි ගන්න ඕනේ. දැන් මම මේ බලන්න බෙන්ඩර් කරපු දියුල් කිරි ටික බලන්න මේ වගේ ටිකක් ඝනකමට තමයි වතුර අඩු වෙනවාම දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මම මේකට මේ පොල් කිරි ටික එකතු කරගන්නවා. පොල් කිරි දාලා එකතු කරලා මම පොඩ්ඩක් හොඳට කලවම් කරන්න. ඊට පස්සේ සීනි ටිකක් මේකට මම එකතු කරනවා. දැන් මම මේ කොම්ප්ලව ටික මම මේකට එකතු කර ගන්නවා. මේක හොඳට කලවම් කරන්න. දැන් අපි මේ ලිපේ තියලා කුක් කරගන්න ඕනේ. මම පෙන්නන්නම් පදම කොහොමද කියලා. ඊට පස්සේ අරගෙන බලමු අපි ගිහිල්ලා දෙවෙනි ස්ටෙප් එකට ලිපේ තියලා කුක් කරන විදිය. පිරිසිදු භාජනයක් ගන්න ඉඳුල් නැති. මොකද අනිවාර්යෙන්ම. ඊට පස්සේ මේ වගේ දාලා මේකට මේකට බාජර් දාගන්න. දාලා මේක ළඟ ඉඳගෙනම ඔයාලා මේක අනිවාර්යෙන්ම එහෙම මිස් කරන්න ඕනේ. කලවම් කරන්න නැත්නම් මේක කැටි ගහන්න බලනවා, අඩි අල්ලන්න බලනවා. ඒකින්ද මේ විදියට ළඟ ඉඳගෙන මේක කුරු එක පත මේකට අපි මං කියන්නම් කොහොමද කියලා. ඉතින් වැඳලා ඉන්න වීඩියෝ එක පුරාටම අපි බලමු කොහොමද මේක දිවුල් කිරි දොදලේ හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා බලන්න දැන් මේක ඝනකම් විකිලෙනවා මේ. ඉතින් දැන් මේක තව හොඳට මෙහෙම කුක් කරන්න. මේ විදිහට කුක් කරගෙන හොඳට කුක් කරනකොට මේක එකට කැටිය වගේ එනවා. වල ගන්න දොදල ඇඳ ගන්නකොට එහෙම වෙනවා. ඊට පස්සේ මේක තියෙන විශේෂත්වය මේකේ ඔයිල් නෑ. ඔයිල් කිසිම දෙයක් නෑ. හරි? ඒක තමයි විශේෂත්වය. ඉතින් ඊට පස්සේ අපි මේක කැටියකට දාලා ඔයාලට මේක එලිසට් කරගන්න පුළුවන්. නැත්තම් පිට් එකේ දාලා තියලා වැඩ කරගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මම පෙන්නන්නම් රැඳිලා ඉන්න වීඩියෝ පුරාටම බලන්න මේව. ටික කල්පනාකාරී වෙන්න මොකද මේක උතුරනකොට ඇඟට විසි වෙන්න ඉඩ තියෙනවා. හරි බලන්න. තව පොඩ්ඩක් තියෙන්න ඕනේ. බලන්න. ඉතින් තව හොඳට මේක හොඳට තව පොඩ්ඩක් පදම් වෙන්න ඕනේ. අර පෙරේ ඇති මේ බලන්න. හොඳට බුබුලු දාගෙන පදමට එනවා. ඉතින් විනාඩි 20ක් 30ක් විතර තමයි මේක මේ විදිහට කරන්න ඕනේ. දැන් ඔයාලා පේනද මේක හොඳට පදමට අවිලා තියෙන්නේ. දැන් ඔයාලා මේ වගේ මෝල්ලයක් අරගෙන මේක දාන්න මේක. ඊට පස්සේ මේක එලිසෙට් කරන්න පුළුවන් මේ විදිහට.
ගන්නඩියල්ලන්නේ මොකුත් නැතුව ගානක පාව හදලා තියෙනවා මේ පදමට ඔයාලා තියාගන්න ඕනේ අනිවාර්යෙන්ම ඉතින් මේ විදියට තියෙන්න මේක එළියේ තියලා සෙට් කරන්න පුළුවන් පිටි ඇතුළේ තියලා සෙට් කරන්නත් පුළුවන් වලට හරිද ඉතින් මේක එළියේ තියලා පැයක් විතර එළියේ තිබ්බට පස්සේ මේක කෝල් වෙනකොට මේක ඊට පස්සේ කැඩික බලා ගන්නයි තියෙන්නේ ඉතින් මම කියලා දුන්නේ දිවුල් කිරි දොදලක් හදන විදිය ඉතින් අනිවාර්යෙන්ම හදලා බලන්න ඒ වගේම රස කියන්න ඒ වගේම ඔයාලා කමෙන්ට් එක දාන්න අනිවාර්යෙන්ම ලයික් කරන්න ඉතින් එහෙමනම් හම්බෙමු මගේ තවත් වීඩියෝ එකකින් ඔයාලට සුබ දවසක් ඉතින් යාළුවනේ බලන්න මේක තමයි රෙසිපි එක මම අපි දැන් හදපු මේ තියෙන්නේ දිවුල් කිරි දොදලේ ඉතින් දැන් මේක අපිට ඕනනම් දැන් මේ විදිහට අරව ගන්න පුළුවන් අනිත් පැත්තට ඉතින් සැරේ බලන්න කිසිම කරදරයක් නැතුව ගලවුණා මේක කෑලි කපලා ඉතින් ටේබල් වෙලාවට වලට ගන්න පුළුවන් ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් හදලා බලන්න අනිවාර්යෙන්ම ඉතින් අලුත් දෙයක් වෙන්න පුළුවන් මුඩ් ඇපල් මේ ඉංග්‍රීසියෙන් කියන්නේ මුඩ් ඇපල් කියලා ඉතින් දියුල් කිරි දොදලේ ඉතින් හදලා බලන්න අනිවාර්යෙන්ම ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔයාලා අනිවාර්යෙන්ම ඉතින් බලන්න මාර සොෆ්ට් මේ හරිම සොෆ්ට් එකට තියෙනවා බලන්න කොහොමද කියලා ඉතින් මම හිතන අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා ඔයාලා තේමන ගිහිල්ලා එන්න ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අමතක කරන්න එපා ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ අනිවාර්යෙන්ම වටිනා කියන සබ්ස්ක්‍රයිබ් එක ඒ වගේම ලයික් එක අනිවාර්යෙන්ම දාලා යන්න ඉතින් එහෙමනම් හැමෝටම සුබ දවසක් ඉතින් යාළුවනේ බලන්න මේක තමයි රෙසිපි එක මම අපි දැන් හදපු මේ තියෙන්නේ දියුල් කිරි දොදලේ ඉතින් දැන් මේක අපිට ඕනනම් දැන් මේ විදිහට අරව ගන්න පුළුවන් අනිත් පැත්තට ඉතින් සැරේ බලන්න කිසිම කරදරයක් නැතුව ගලවුණා මේක කෑලි කපලා ඉතින් ටේබල් වෙලාවට වලට ගන්න පුළුවන් ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් හදලා බලන්න අනිවාර්යෙන්ම ඉතින් අලුත් දෙයක් වෙන්න පුළුවන් මුඩ් ඇපල් මේ ඉංග්‍රීසියෙන් කියන්නේ මුඩ් ඇපල් කියලා. ඉතින් දියුල් කිරි දොදලේ. ඉතින් හදලා බලන්න අනිවාර්යෙන්ම ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔයාලා අනිවාර්යෙන්ම. ඉතින් බලන්න මාර සොෆ්ට් මේ හරිම සොෆ්ට් එකට තියෙනවා. බලන්න කොහොමද කියලා. ඉතින් මම හිතන අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා ඔයාලා. තේමන ගිහිල්ලා එන්න ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අමතක කරන්න එපා ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ අනිවාර්යෙන්ම වටිනා කියන සබ්ස්ක්‍රයිබ් එක ඒ වගේම ලයික් එක අනිවාර්යෙන්ම දාලා යන්න. හැමෝටම සුබ දවසක්. ඉතින් යාළුවනේ බලන්න මේක තමයි රෙසිපි එක මම අපි දැන් හදපු මේ තියෙන්නේ දියුල් කිරි දොදලේ. ඉතින් දැන් මේක අපිට ඕනනම් දැන් මේ විදිහට අරව ගන්න පුළුවන් අනිත් පැත්තට. ඉතින් සැරේ බලන්න කිසිම කරදරයක් නැතුව ගලවුණා මේක කෑලි කපලා ඉතින් ටේබල් වෙලාවට වලට ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් හදලා බලන්න අනිවාර්යෙන්ම. ඉතින් අලුත් දෙයක් වෙන්න පුළුවන් මුඩ් ඇපල් මේ ඉංග්‍රීසියෙන් කියන්නේ මුඩ් ඇපල් කියලා. ඉතින් දියුල් කිරි දොදලේ. ඉතින් හදලා බලන්න අනිවාර්යෙන්ම ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔයාලා අනිවාර්යෙන්ම. ඉතින් බලන්න මාර සොෆ්ට් මේ හරිම සොෆ්ට් එකට තියෙනවා. බලන්න කොහොමද කියලා. ඉතින් මම හිතන අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා ඔයාලා. තේමන ගිහිල්ලා එන්න ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අමතක කරන්න එපා ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ අනිවාර්යෙන්ම වටිනා කියන සබ්ස්ක්‍රයිබ් එක ඒ වගේම ලයික් එක අනිවාර්යෙන්ම දාලා යන්න. ඉතින් එහෙමනම් හැමෝටම සුබ දවසක්.